තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත ඔබ සියලු දෙනාට පින්වත්නි, අප ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වන්නේ. සුපින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීමට අද මේ ස්ථානයට වැඩම කර වදාළේ පදවි ශ්‍රීපුර ලස්සනගම දිවුලපිටිය වනසේනාසනාධිකාරී බෞද්ධ සහ ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ ගරු අනුශාසක අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපණ ධම්මවිජය පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව ලෝවැසියන්ගේ යහපත පිණිස අප මෙලෙසින් සාධුනාද පවත්වා උන්වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කරමු. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අත්තිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති, යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය, අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ති. ධර්ම ශ්‍රවණා බිලාශී වාසනාවන්ත පින්වත්නි, සාරා සංකේ කල්පලක්ෂයකටත් වඩා කාලයක් පාරමී දම් පුරලා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත, ඉතින් කවුරුත් සත්පුරුෂ ප්‍රාර්ථනාවක් ඇති කරගත යුතු වෙනවා. මෙහෙන් හෙන බණපදයක් ගානීම නුවණින් මනසිකාරය කරමින් ධර්ම ශ්‍රවණය කරනවා. මේ උතුම් ධර්ම දේශනාව තුළදීම අපටත් උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. අනවරාග්‍ර කාලයක් සංසාර ජීවිතේ අවබෝධ කරගත යුතු ධර්මතා අවබෝධ කර නොගැනීම නිසා අනවරාග්‍ර සංසාරයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවාදී දුක්ඛිත තත්ත්වයන් වලට ගොදුරු වෙමින් බොහෝම දුක්ඛිත තත්ත්වයන් රසකට මුහුණ දීගෙන ඉන්න සංසාර සත්වයා බුද්ධෝත්පාද කාලයක මිනිසත් බවක් සම්මුඛව සද්ධර්ම ශ්‍රවණියත්, කල්යාණ මිත්‍ර සේවනියත් කියන මේ දෙකත් ලැබිච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන උතුම් ධර්මය තමන්ගේ කන්වලට ඇහිලා, ඒ ඇහෙන ධර්මයත් එක්ක තමන්ගේ ජීවිත යථාර්ථය පැත්තට නැඹුරු කරවල ස්වභාව ධර්මය නැත්නම් පටිච්ච සමුප්පාදාදී ධර්මතාවන් වලට නම්මශීලී ජීවිත බවට පත් කරලා යථාර්ථය අවබෝධ කරගෙන සංසාර දුක්ගිනි නිවා ගන්නවා කියන එක තමයි සම්බුද්ධ ශාසනයක අපිට ලබා ගන්න පුළුවන් පරම නිෂ්ඨාව. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ සංයුත්තනිකායේ පච්චාදි සූත්‍රවල දේශනා කළේ, උප්පාදෝවා තථාගතානං අනුප්පාදෝවා තථාගතානං තිතාවසා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණාට පස්සේ උන්වහන්සේ අමුතු එකක් ලෝකෙට දේශනා කළා නෙමෙයි. උප්පාදෝවා තථාගතානං අනුප්පාදෝවා තථාගතානං, බුදු කෙනෙක් ඉපදුණත් නැතත්
ලෝකයේ තියෙන යම්කිසි ධර්මතාවයක්, ලෝකයේ තියෙන යම්කිසි ධර්ම නියාමයක්, ලෝකයේ තියෙන යම්කිසි ධර්ම ස්වභාවයක් පවතිනවා. ඒ පවතින ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ අභිසම්බුඤ්ජති, අපි අවබෝධ කරගන්නවා. අභිසම්බුඤ්ජිත්වා අභිසමිත්වා අවබෝධ කරගෙන, මනවින් අවබෝධ කරගෙන මොකද කරන්නේ? පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. පනවනවා, විවර කරනවා, බෙද බෙදා දක්වනවා, පැහැදිලි කරනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්මය. ඉතින් අද වෙනකොට මේ බුදුදහම කියන එකත් එක්ක මේ සැප ලබන ප්‍රතිපදාව තමන්ගේ දර්ශනය කරගත්ත පින්වතුන්ලා බොහෝ විට දකින්න ලැබෙන්නේ එක ආමිෂයේ පැත්තට එක්ක ගොදුරු වෙලා, එක්ක ප්‍රතිපත්ති පැත්තට විතරක් ගොදුරු වෙලා, එක එක දෘෂ්ටි වලින් තථාගත දහම අල්ලගෙන ඒ පැත්තටම තමන්ගේ ජීවිත නඹුරු කරන්න උත්සාහ කරනවා. හැබැයි මගේ පින්වත්නි, අපි කල්පනා කරලා බැලුවොත් තමන්ගේ ජීවිත පැත්තට හැරිලා අපි මේ යන ගමන තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරම නිෂ්ඨාව සාක්ෂාත් කරගන්න කොච්චර පුළුවන්කමක් අපිට තියෙනවද කියලා දැන් අපි අපේ පැත්තට හැරිලා බැලුවොත්, අපි අභිධර්ම ඉගෙන ගන්නවා, පටිච්චසමුප්පාදි ඉගෙන ගන්නවා, නොයෙකුත් නොයෙකුත් චිත්තක්ෂණ ගැන ඉගෙන ගන්නවා, චිත්ත වීති ගැන ඉගෙන ගන්නවා. හැබැයි අපේ ජීවිත පැත්තෙන් අපි කොච්චර නාම රූප ධර්මතාවයන් පිළිබඳව අවබෝධයකට ඇවිල්ලාද කියලා කල්පනා කරලා බැලුවොත්, මේ ජීවිතය ගැන අපිට කොච්චර දැනෙනවද කියලා අපි කල්පනා කරලා බැලුවොත් නේද, වෙනදා අඬපු තැන්වල තාම අඬනවා නම්, වෙනදා කලබලයටපත් වෙච්ච තැන්වල තාම කලබලයටපත් වෙනවා නම්, වෙනදා ශෝක කරපු තැන්වල වෙනදා හඬා වැටුණු තැන්වල තාමත් ශෝක කරනවා නම් හඬා වැටෙනවා නම්, මොකක්ද අපි මේ තථාගත දහමින් ලැබපු අවබෝධය කියන එක ගැන කල්පනා කරන්න වටිනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, මේ උපන්නා වූ සත්වයන් විසින් අප්‍රමාදීව තමන්ගේ හිස ගිනි ගත්තා වගේ මේ ධර්මතාවයන් අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. නැතිනම් අවබෝධ නොකරගත්තු ධර්මතා නිසා ශාසනයේ ප්‍රතිඵලය ලැබුණා කියලා රැවටිලා ජීවිතේ අන්තිම කාලෙ වෙනකම්ම ඔහේ ගහගෙන ගිහිල්ලා පින්වත්නි, මේ ජීවිතෙත් මේ බුද්ධ ශාසනෙත් මෙච්චර ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙත් පරාජිතය බවට පත් වෙලා මේ යන්නට සිදු වෙනවා කියන එක පින්වත්නි තථාගත දේශනාවේ සඳහන්. එනිසා කවුරුත් කල්පනා කරන්න ඕනේ මේ කාරණා ටික දේශනා කළේ පින්වත්නි මේ අපේ ඔළු හොදා ගන්න වටිනවා මේ කාලේ. මොකද අද වෙනකොට කිසිම කෙනෙක් සමහරු භාවනාව ප්‍රතික්ෂේප කරනවා, සමහරු බහුශ්‍රතය ප්‍රතික්ෂේප කරනවා, ඔයව කටපාඩම් කරන්න තිබ්බ දේවල් නෙමෙයි කියනවා, බුදුරජාණන් වහන්සේගේ කාලෙ මොකෝ භාවනා කරලා නිවන් දැක්කයි හිටියද කියලා අහනවා. මේ ඔක්කොම පින්වත්නි එක එක්කෙනාට දැනෙන තේරෙන කතන්දර. හැබැයි මේ ශාසනීය කියන එක කල්පනා කරලා බැලුවාම කොනක ඉඳන් මේක දිගහැරගෙන බැලුවොත් මේක පින්වත්නි ක්‍රමානුකූලව මහ මුහුදට බහිනකොට ගැඹුරට බහිනවා වගේ ක්‍රමානුකූලව අවබෝධය කරා යන ගමන, ක්‍රමානුකූලව සංසාර ජීවිතය උපාදානය වෙන ධර්මයන් උපාදානය වෙච්ච ධර්මයන් අතහැරෙන පරියායක්, ක්‍රමානුකූලව දුක්ඛිත තත්ත්වයන් ඉක්මන ස්වභාවයක්, ක්‍රමානුකූලව සැප ලැබෙන ප්‍රතිපදාවක්. ඉතින් මේ සැප ලැබෙන ප්‍රතිපදාව නියමාකාරයෙන් අනුගමනය කළොත්, හරියාකාරයෙන් අවබෝධ කළොත්, හරියාකාරයෙන් අල්ලගත්තොත් පින්වත්නි මේ ජීවිතෙත් යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ බ්‍යසම්පකම්පියෝ, හරියට හතර දෙසින් හලඟ හමන හුළඟට නොසැලෙන ඉන්ද්‍රකීලයක් වගේ, මහ පොළොවේ හිටෝපු ඉන්ද්‍රකීලයක් වම් පැත්තෙන් හුළං ආවට ඇඹරෙන්නේ නැහැ, නැමෙන්නේ නැහැ. දකුණු පැත්තෙන් හුළං ආවට ඇඹරෙන්නේ නැහැ, නැමෙන්නේ නැහැ. ඉස්සරහින් පස්සෙන් හුළං ආවට ඇඹරෙන්නේ නැහැ, නැවෙන්නේ නැහැ. ඉතින් යත් ඉන්ද්‍රකීලයක් වගේ ජීවත් වෙන්නයි කියලා දේශනා කරපු තථාගත දහමි, හරියට ඉන්ද්‍රකීලයක් වගේ නෙමෙයි, ඒ පැත්තෙන් හුළඟක් ආවත් හෙල්ලෙන කොඩියක් වගේ, ඉස්සරහ ගෙදර කෙනා බැන්නත් දුක හිතෙනවා, එහා පැත්ත ගෙදර කෙනා බැන්නත් තාමත් අපිට ඇඬෙනවනම්, අපේ අම්මා තාත්තා මැරිච්ච වෙලාවට තාමත් අපේ ඇස්වල දරාගන්න බැරි වේදනාවක් එක්ක කඳුලක් උනනවනම්, මේ කියන්නේ අම්මා තාත්තා මැරිච්ච වෙලාවට අඬන්න එපා කියලා නෙමෙයි, අම්මා තාත්තා මැරිච්ච වෙලාවට ඇහැට කඳුලක් එන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නේ, පෘථග්ජනයි නෝ. හැබැයි තථාගත දේශනාව මොකද්ද කියන කවබෝධ කරොත් නේද, දැන් සමහරු අද වෙනකොට පින්වත්නි මේ සංඥාව කොච්චර වර්ධවාගෙන තියෙනවද කියනවනම් ඇත්තෙන්ම කියන්න කනගාටුයි, එක්තරා විදිහට සංවේගජනකයි. මොකද ඔයත් බලන්නකෝ, එදා බුදුරජාණන් වහන්සේ ජයසිරි මහා බෝධිය ළඟට ගිහිල්ලා ලෝක ධර්මතාවය අවබෝධ කරගෙන හැමදේම අතහැරියා. හැබැයි අපේ ඇත්තෝ ලෝකේ හැමදේම ඉල්ලන්නේ කොතනට ගිහිල්ලාද කියලා කල්පනා කරලා බැලුවොත්, අපේ ඇත්තෝ හැමදේම ප්‍රාර්ථනා කරන්නේ කොතනට ගිහිල්ලාද කියලා කල්පනා කරලා බැලුවොත්, එදා බුදුරජාණන් වහන්සේ හැමදේම අතහැරපු තැන අපේ ඇත්තෝ හැමදේම ප්‍රාර්ථනා කරනවා.
දරක ලැබේවා, මේක ලැබේවා, පුතාව ශිෂ්‍යත්වේ පාස් වේවා, දරුවගේ සාමාන්‍ය පෙළ සමත් වේවා. පින්න මේ බෝධින් වහන්සේ නමට කොඩියක් ගැට ගහලා සෙත් පූජාවක් කළා කියලා දරුවව ශිෂ්‍යත්වේ පාස් වෙනවා නම් සාමාන්‍ය පෙළ පාස් වෙනවා නම් පාසල් මොකටද? මෙච්චර අමතර පන්ති මොකටද? ඒ නිසා පින්නදී මේ මුලාවට අහු වෙන්න එපා. අද ගිහිල්ලා බෝධින් වහන්සේ නමකගේ ගහ එල්ලලා තියෙන මේ කොඩියක් දිහා බැලුවම දැන් බොහෝ තැන්වල මේ කතන්දරේ තියෙනවා. කොඩියක් දිහා බැලුවම ඕකේ බොහෝ වෙලාවට ගහලා තියෙන්නේ අහවල් ලෙඩ රෝගයේ සුවපත් වේවා, අහවල් මේකෙන් සුවපත් වේවා, මෙහෙම සුවපත් වේවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාව තේරුම් ගත්තනම්, උන්වහන්සේ දේශනා කරපු පරියාය තේරුම් ගත්තනම් පංචිමානි භික්කවේ අලබ්බණී යට්ටානානි, මහණෙනි මේ කාරණා පහක් ලබන්න බෑ. කාටද ලබන්න බෑ? සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කියන චිවා ලෝකස්මින්. ශ්‍රමණේක් වේවා, බ්‍රාහ්මණේක් වේවා, දෙවියෙක් වේවා, මාරේක් වේවා, කිසිම කෙනෙකුට මේ ලෝකේ පංචිමානි භික්කවේ අලබ්බණී යට්ටානම් කාරණා පහක් ලබන්න බෑ. මොනවද කාරණා පහ? ජරා ධම්මං මා ජීරති, අනේ මාව වයසට යන්න එපා කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ. අපි වයසට යනවා මයි ඒක ප්‍රාර්ථනා කරන්න එපා කියලා කියනවා. ජරා ධම්මම්මා ජීරති අලබ්බණී යට්ටානම්, අනේ මාව වයසට යන්න එපා කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ, අපි වයසට යනවාමයි. ව්‍යාධි ධම්මම්මා ව්‍යාධීති, අනේ මාව ලෙඩවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ මගේ පිංගත්නි. අනේ මාව ලෙඩ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට අපි ලෙඩ වෙනවාමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැන් ඔය ඇත්තෝ අඩුම බුද්ධ චරිතයවත් දන්නවනම් වෙන මොකක්වත් ඕනි නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන මොහොතේ නේද කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල්ලුවෙන්නට යනවා. යන අතරතුර බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද තථාගතයන් වහන්සේගේ ශාරීරියේ හරියට දිරාගිය කරත්තයක් වගේ පිලිසකර කරපු කරත්තයක් පාර ගෙනියනවා වගේ තථාගතයන් වහන්සේගේ ශාරීරිය මේ පාරේ අරයි යන්නේ. ආනන්ද තථාගතයන් වහන්සේට කලන්තේයි පැන් ටිකක් ගේන්න වළඳන්න. මෙන්න මෙහෙමයි ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වේ. පින්වත්නි, අඩුම ඔබ මේකවත් දැනගෙන හිටියනම් ලැජ්ජා නැතුව ගිහිල්ලා අර වගේ ප්‍රාර්ථනාවක් කරයිද කියන එක කල්පනා කරලා බලන්න ඕනේ. ඒ නිසා මා වයසට යන්න එපා, මාව ලෙඩ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා කිව්වා. මරණ ධම්මං මා මීයති. හා අපි වයසට ගියේ නැහැ කියලා හිතන්න. අපි ලෙඩුනේ නැහැ කියලා හිතන්න. ඒත් පින්වත්නි මරණ ධම්මං මා මීයති. අනේ මාව මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියනවා. දැන් පහුගිය දවසක පිළිකාරෝහලේ ධර්මදේශනාවකට වැඩිය. ඉතින් වැඩපු වෙලාවේ එයත්තෝ දිහා බැලුවාම මට කල්පනා වුණේ මේ අතෝ හැමෝම ප්‍රාර්ථනා කරන්නේ, අනේ මට මෙහෙම කර්මයක් වුණානි, අනේ මාව මෙහෙම ලෙඩ වුණානි, පුංචි කාලේදී මට ලෙඩ වුණානි, මේක කොහොම හරි හොඳ වුණොත් හොඳයි, මේක කොහොම හරි සනීප වුණොත් හොඳයි. මගේ පින්වත්නි ඕක සනීපුණා කියලා හිතන්නකො, මරණින් බේරෙන්න පුළුවන් කමක් ලැබෙනවා. මොනවා හරි කරලා බෙහෙත් කරලා පිළිකාව හොඳ වුණා කියලා හිතන්න. හැබැයි ඔබට මරණයෙන් ගැලවිල්ලක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් ලොකුම උත්සාහය ගන්න ඕනේ පිළිකාව හොඳ කරගන්න නෙමෙයි, ලොකුම උත්සාහය ගන්න ඕනේ මේ උණ හැඹිරිස්සාව කැස්ස හොඳ කරගන්න නෙමෙයි. පින්වත්නි ඔබෙත් මගේ ජීවිත සෙල්ලම මරණය කියන එකත් එක්ක ඉවර වෙනවා. ඒ නිසා උත්සාහ කරනවා නම් උත්සාහ කරන්න මරණයෙන් ගැලවෙන්න. ලෙඩවීමෙන් වයසට යෑමෙන් පින්වත්නි ගැලවුණත් නිකන් හිතන්නකො, ඔයත් වයසට ගියේ නැහැ, මැරුනේ මේ ලෙඩුනේ නැහැ කියලා. හැබැයි මරණය කියන එකෙන් ගැලවිල්ලක් තියෙනවාද? මරණ ධම්මං මා මීයති, අනේ මා මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියලා කියනවා. කය ධම්මං මා කීයති, නස්සන ධම්මං මා නස්සීති, අනේ ක්ෂය වෙන ධර්මයන් ක්ෂය වෙන්න එපා, නැසෙන ධර්මයන් නැසෙන්න එපා කියන කාරණා පහ බුදුරජාණන් වහන්සේ කියනවා. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කියන චිවා ලෝකස්මින්. ශ්‍රමණේක් වේවා, බ්‍රාහ්මණේක් වේවා, දෙවියෙක් වේවා, මාරෙක් වේවා, කිසිම කෙනෙක්ට මේ ලෝකෙ නොලැබිය හැකි කාරණා පහක්. ඒ නිසා මගේ පිංගලේ අද මේක කොච්චර වරදවාගෙන තියෙනවද කියලා කිව්වොත්, ඔයත් නංගි හිතට තට්ටු කරලා මං ඔප්පු කරලා පෙන්නුවොත්, ඔයත් නිවන් දකින්න කැමතිද කියලා ඇහුවොත්, ඔයත් දැන් නම් කියයි නිවන් දකින්න කැමතියි කියලා. එහෙමයි ස්වාමීනි, ජාති දුක ඉවර කරනවා නම් කොච්චර දෙයක්ද, ජරා දුක ඉවර කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද, අනේ ස්වාමීනි අපි නිවන් යන්න කැමතියි. හැබැයි පිංගත්නි ඔයත් නංගි හිතේ ස්වභාවය ඇදලා ගත්තොත් එළියට, ඒ හිතේ ස්වභාවය ඔබ නිවනට තාමත් ප්‍රිය නැහැ. ඔබට තාමත් මේ නිවන දැනෙන්නේ ශාපයක් විදිහට, ඔබට තාමත් මේ භවය දැනෙන්නේ සම්පත්තියක් විදිහට. උදාහරණයක් විදිහට කල්පනා කළොත් අද මේ ධර්මදේශනා විවර කරලා පුණ්‍යානුමෝදනා කරනවනේ. පුණ්‍යානුමෝදනා කරනකොට නිකං හිතන්න, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් සහ ධර්ම දානය කරවීමෙන් ලැබුවා වූ මහා කුසලෙන් ඔබට යහපත් දූදරුවෝ ලැබේවා, යහපත් ගෙවල් දරුවල් ලැබේවා, යාන වාහන සම්පත්තියෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කළොත් ඔයත් මොකද කරන්නේ? සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා.
යහපත් ගෙවල් දරවල් ලැබේවා කියලා කිව්වහම අනේ ස්වාමිනී සාදු කියලා අනුමෝදන් වෙනවා. යහපත් යාන වාහන දූ දරුවෝ ලැබේවා, සියලුම පැතුම් ඉෂ්ට සිද්ධ වේවා කියලා කිව්වොත් සාදු සාදු ස්වාමිනී කියනවා. හැබැයි මම මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කළොත් ගෙවල් දොරවල් නැති වේවා, යාන වාහන නැති වේවා, ඉඩ කඩම් නැති වේවා, දූ දරුවන් නැති වේවා කියලා ප්‍රාර්ථනා කරොත් ඔබ මොකද හිතන්නේ? ඔබට මොකද හිතෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් පින්වත්නි, දූ දරුවෝ නැති වේවා කියනකොට ඔබට දැනෙන එක ශාපයක් විදිහට. බලන්නකෝ, නිර්වාණය කියලා කියන්නේ දූ දරුවෝ නැති වෙච්ච තැන, ගෙවල් දරුවල් නැති වෙච්ච තැන, යාන වාහන නැති වෙච්ච තැන. යාන වාහන යම් තැනක තියෙනවා නම්, ගෙවල් දරුවල් යම් තැනක තියෙනවා නම්, දූ දරුවෝ යම් තැනක ඉන්නවා නම් ඒක භවයයි. භවය කියන්නේ එක පැත්තක්, නිර්වාණය කියලා කියන්නේ තවත් පැත්තක්. හැබැයි ඔබට මම නිවන් දකිත්වා නොකියා ගෙවල් දරවල් නැති වේවා, යාන වාහන නැති වේවා කියලා නිවනේ ස්වභාවය වර්ණනා කළොත් පින්වත්නි, ඔබ මේ කන්වල ඇඟිලිත් ගහගනි, අනේ මෙන්න ස්වාමීන් වහන්සේ අපිට ශාප කළා කියලා. ඇයි හේතුව? තවමත් ඔබට නිර්වාණ ධාතුවේ ස්වභාවය ගෙවල් දරවල් වල නැතිවීම දැනෙන්නේ ශාපයක් විදියට. ඒ දේවල් වල ලැබීම දැනෙන්නේ සනසීමක් විදියට, ජීවිතයේ විදියට. එනිසා පින්වත්නි, මේ වැරදි සංඥාව දුරු කරොත්, මේ වැරදි සංඥාව දුරු කරොත් නම් නිර්වාණ ධාතුව කරා ලං වෙන්න පුළුවන්. හැබැයි මගේ පිංගදී මතක තියාගන්න, අද වෙනකොට මේ ලෝකයේ නිර්වාණ ධාතුව කියන එක බොහොම සුළුපටු විදිහට කතා කරන්න පටන් අරගෙන ධ්‍යාන ලබන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නෑ, මාර්ගඵල ලබන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ පිංගදී මතක තියාගන්න, මේ විරුද්ධ ධර්මතාවයන් එක්ක යම්කිසි කෙනෙක් තමන්ගේ අධිගම ප්‍රකාශ කරනවා නම් මෙහෙම මෙහෙම වුණා, මෙහෙම මෙහෙම වුණා කියලා, ඒක සම්පූර්ණ තථාගත ධර්මයට විරුද්ධයි. මොකද පින්වත්නි, මේ මානසික විපර්යාසය කරගන්නේ නැතුව දැන් බුදුරජාණන් වහන්සේ මාගන්ධිය සූත්‍රයේ හරි ලස්සන ගාථාවක් දේශනා කරනවා. මොකද්ද කියන්නේ? සංඥා විරත්තස්ස නසන්ති ගන්ත, පඤ්ඤා විමුත්තස්ස නසන්ති මෝහ, සංඥංච දිට්ඨින්ච යග්ගහේසුන් තේ ගට්ඨයන්තෝ විචරಂತಿ ලෝකේති. බුදුරජාණන් වහන්සේ කියන සංඥා විරත්තස්ස නසන්ති ගන්ත, සංඥාව යම්කිසි කෙනෙක් වරදවා ගත්තේ නැත්තම් නසන්ති ගන්ත, ඔහුට මේ ලෝකේ ගැට ගැහිලා යන්න තැනක් නෑ. පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහ, යම්කිසි කෙනෙක් ප්‍රඥාවෙන් මේ ලෝකෙන් මිදුණා නම් එයා ආපහු මෝහයට යටත් වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් යම්තාක් සංඥංච දිට්ඨින්ච යෙග්ගහේසු, සංඥාවත් දිට්ඨියත් ග්‍රහණය කළා නම්, සංඥාවත් දිට්ඨියත් තදින් අල්ලා ගත්තා, සංඥාවත් දිට්ඨියත් තදින් උපාදානය කළා නම් තේ ගට්ඨයන්තෝ විචරಂತಿ ලෝකේති. අන්න ඔවුන් මේ ලෝකයට ගැටෙනවා කියන එක දේශනා කළා. ඔවුන් මේ ලෝකේ හැප්පෙනවා මගේ පින්වත්නි. ඔවුන් මේ ලෝකයේ තියෙන දේවල් පරිහරණය කරමින්, තමන්ගේ අධිගම ප්‍රකාශ කරමින්, ආදී දේවල් කරමින් නේ. දැන් සමහරු නොයේකුත් කතා කියනවනේ, මේ සමහරු කියන ධ්‍යාන ලැබනකොට මේ ඔළුවේ කැක්කුමක් එනවා කියනවා, කැරකිල්ල එනවා කියනවා, කලන්ත වගේ හැදෙනවා කියනවා. මෙහෙම මුකුත් නෑ මගේ පිංගත්නේ. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. සබ්බේ සංඛාරා දුක්ඛාති කියපු බුදුරජාණන් වහන්සේ හැම සංස්කාරයක්ම දුකයි කියලා ප්‍රථම ධ්‍යාන මට්ටමට කියනවා සුඛං. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං. විවේකය නිසා ඇතිවෙච්ච ප්‍රීතියත් සුඛයත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ සුඛයි කියලා දේශනා කරපු තැන කවුරු හරි කෙනෙක් මෙහි කියනවා නම් කලන්ත දානවා ඔළුව කැරකිනවා කියලා. ඒක විකෘතියක්. ඒක විපරිණාම ධර්මයක්. ඒක වැරදි කාරණාවක්. ඒ නිසා මෙන්න මේ වගේ පුංචි තැන් වලට අහුවෙන්න එපා. අපිගෙන මේ විවේචනයක් කරනවා නෙමෙයි. නමුත් ඔබ මේ ධර්මතාවයන් තේරුම් ගන්න. ඔබ මේ ධර්මතාවයන් තේරුම් ගත්තේ නැතුව මගේ පින්වත්නි, ඔය ඇත්තෝ මලගයක් ගාවට ගිහිල්ලා කොච්චර මලගෙවල් වල යනවද කියන්නකෝ. මලගෙවල් ළඟට ගිහිල්ලා මිනිය දැකලා අනේ මගේ අම්මා මැරුණානේ, තාත්තා මැරුණානේ, මාව බලන් දෙන්නේ නැද්ද කියලා අඬනවා නම් තාම ඔය හිතේ තාම ඒ වැලපිල්ල තියෙනවා නම්, ඒ ශෝකය තියෙනවා නම් ඔබට මේ බුදුදහම අමතක වෙලා නේ මගේ පින්වත්නි. ඇයි ඔබට බැරි වුනේ මේක මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විදිහට කල්පනා කරන්න? දෙයියනේ මරණ ධර්මයෙන් බේරෙන්න බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් වුණේ නැහැ නේ. ලැඩවීමේ කියන ධර්මතාවයෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් වුණේ නැහැ නේ. වයසට යනවා කියන ධර්මතාවයෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් වුණේ නැහැ නේ. මම කවුද කියන එක කල්පනා කළොත් එතනම පින්වත්නි ඔබේ දුක ප්‍රහීණ වෙනවා. එතනම ඔබේ දුක නැත්තට නැති වෙලා යනවා. එතනම ඔබේ දුක පින්වත්නි තුනී වෙලා යනවා. අන්න ශෝක සල්ල හරණ, ශෝකේ උපුටා දමන පරියාය, ශෝක සල්ල හරණ සූත්‍රයේ කියලා අංගුත්තර පංචක නිපාතයේ තියෙන මේ සූත්‍රය. ඒ නිසා ඉතින් මේ කාරණා රාශියක් කියාගෙන ගියත් ඔබේ පැත්තට මං ප්‍රායෝගිකව හැරලා බැලුවොත් පින්වත්නි, ඔබේ පැත්තට හැරලා බැලුවොත් මේ ඔක්කොම කාරණා පැත්තකින් තියන්නකෝ. මං ඔබෙන් අහනවා,
ජීවිතයේ හැමදේම කළේ සතුටින් ඉන්නද නැද්ද? ජීවිතේ යම්කිසි දෙයක් කළා නම් පුංචි කාලේනේ දිගන ගත්තා, රැකි රක්ෂා කළා, ආවහ විවාහ වුණා. ඉතින් රැකි රක්ෂා කරන කාලේ අපි කොහොමද හිටියේ? හොඳ රස්සාවක් කරගත්තොත් නම් සතුටින් ඉන්න පුළුවන්. ඊට පස්සේ මම දන්නවා මගේ පඩිය මෙන්න මේ විදිහට මම මේ දේවල් කරනවා කියලා. තමන්ගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු ඇති කරගත්තා. ඉතින් ඔබට රස්සාවක් ලැබුණා. හැබැයි ඔබ කල්පනා කළොත් ඔබට සැනසීමක් ලැබුණද කියලා, සතුටක් ලැබුණද කියලා ඔබ කල්පනා කළොත් තමන්ගේ ජීවිතේ තාමත් සතුටක් ලැබුණේ නැහැ කියලා පින්වත්නි ඔබේ හිත උත්තර දෙනවා ඇති. ඊට පස්සෙත් ඔබ ආපහුවර වඳින්න ගිය දේවාල ඉහ කඩන් වැටුණා වගේ, ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යනවා වගේ ඔබ කල්පනා කළා. මෙච්චර ජීවිතේ දුක් විඳලත් ඉගෙන ගත්තා, ආරක්ෂා කළා, ඒත් හරියන්නේ නැහැ, සැනසීමෙන් ඉන්නම් කියලා හිතාගෙන විවාහයකුත් කරගත්තා. සැනසෙන්නම් කියලා හිතාගෙන විවාහ වුණාට මොකද? ලැබිච්ච සැනසීම කෙසේ වෙතත් ඔබෙන් ඇහුවොත් තිබිච්ච සැනසීමටත් මොකද වුනේ කියලා. නේද? සැනසෙන්නම් කියලා හිතාගෙන විවාහ වුණානේ. ලැබිච්ච සැනසීම කෙසේ වෙතත් තිබිච්ච සැනසීමටත් මොකද වුනේ කියලා මං ඔබෙන් ඇහුවොත්. නේද? ආයිකයි කිව්වේ වඳින්න ගිය දේවාලේ ඉහි කඩන් වැටුණා වගේ. ඉස්සර පින්වත්නි මේකට ලෙඩ වුණාම විතරයි ස්පිරිතාලයට දක්කගෙන යන්න උනේ. දැන් අර ගෙනාපු එකට ලෙඩ වුණාමත් ස්පිරිතාලයට එක්කයි යන්න වෙනවා. ඉස්සර නේද හාල් කිලෝ එකක් ගෙනාම ගෙදර මාසයක් පාවිච්චි කරා, දැන් හාල් කිලෝ එකක් දවස් 15යි. දුක වැඩි වුණාද නැද්ද? සැප ලබන්නම් කියලා හිතාගෙන, සරුයි කියලා හිතාගෙන ලං කරගත්තේ සරු දෙයක්ද නිසරු දෙයක්ද කියලා කල්පනා කළොත්, මේ ගැන කියනවා නම් බොහෝ කාරණා තියෙනවා තමන්ගේ ජීවිතේ පැත්තට. ඊට පස්සේ වෙන්න පුළුවන් හැම තැනටම බාරහාර වෙලා දරුවෙක් හදාගත්තා. තමන්ගේ කුසට දරුවෙක් ගන්න කොච්චර මේ අම්මලා බාරහාර වෙනවද? කොච්චර මේ මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ? සපක් දානේ බුදුරජාණන් වහන්සේට අටපිරිකරක් පූජා කරන, සංඝයාට දානයක් පූජා කරන, අෂ්ට පරිස්කාර ආදී පූජාවක් කරලා ප්‍රාර්ථනා කරනවා. මට දුකක් ලැබේවා, දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවට වඩා පින්වත් මේක ලස්සනයි. මට දුකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත්, මොකද අපි මේ කියන්නේ දරුව හදන්න එපා කියලා නෙමෙයි. නමුත් මේ යථාර්ථය තේරුම් ගන්න, මේ යථාර්ථය තේරුම් ගන්න තාක් පින්වත්නි ඔබ සංස්කාර වලට ඇලෙනවා, ඔබ සංස්කාර වලට රුචි කරනවා. ඔබට සංස්කාර ධර්ම නැතුව ජීවත් වීම ලොකු අපහසුාවක්. සමහරු අහනවා නිවන් දැක්කම අපේ හාමුදුරනේ මුකුත් නැති වෙනවා නම් මොකක්ද මේ නිවනේ තියෙන සැපේ? ඒ නිසා මේ සංස්කාරයන්ට ඇලෙන ස්වභාවය නැති කරන්න. බලන්නකෝ, දරුවෙක් ලැබුණාට පස්සේ අම්මා කෙනෙක් විඳින්නේ සැපද දුකද? දරුවෙක් බඩට ආපු දා පටන් අම්මා කෙනෙක් විඳේ මේ රත්තරන් අම්මලා බනහනවනේ. අම්මා කෙනෙක් විඳේ සැපක්ද දුකක්ද කියලා කල්පනා කළොත් අන්න පින්වත්නි ඔබට දැනෙයි, ඔබට තේරෙයි දස මාසයක් කිලෝ ගණනක් බඩේ තියාගෙන ඉන්නවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. දස මාසයක් කිලෝ ගණනක් බඩේ තියාගෙන ඉන්න අම්මා කැමති විදිහකට පඩිපෙලින් වහින්න බෑ, ලුණු ටිකක් එක්ක කෑම ටිකක් කන්න බෑ, අන්නාසි කෑලි කන්න හිතනවා කන්න හිතක් නෑ දරුවා බඩේ නිසා, ලුණු ඇඹුල් ටිකක් කන්න හිතනවා කන්න ප්‍රියක් නෑ දරුවා බඩේ නිසා. මේ වගේ දස මාසයක් පින්වත්නි, දස මාසයකට ආසන්න කාලයක් එහාට පෙරලෙන්නත් බෑ, මෙහාට පෙරලන්නත් බෑ, දරු පැටියා බඩේ නේ කියලා හැමතිස්සෙම කල්පනා කරලා දස මාසයක් මේ දුක විඳින අම්මා කෙනෙක් දස මාසයක් ඇවෑමෙන් දරු ප්‍රසූතිය සිද්ධ කරනවා. දරු ප්‍රසූතිය කියලා කියන්නේ සැපක්ද දුකක්ද කියලා මේ අත්තු කල්පනා කරලා බැලුවොත්, මෙතන දරු ප්‍රසූතිය කරපු අම්මලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඉතින් මේ දරු ප්‍රසූතිය කරන අම්මලා තමන්ගේ හිතට තට්ටු කරලා අහන්න දරුවා බිහි කරන වෙලාව සැපක්ද දුකක්ද කියලා. ඒ වෙලාවේ පිටට ගහන ඉන්ජෙක්ෂන් එකේ ඉඳන් මේ ඉන්ජෙක්ෂන් එක ගැව්වහම සමහරක් වෙලාවට ජීවිත කාලෙම කොන්දරි දෙනවා. බඩට කොට්ටයක් හේතු කරලා පිට දෙකට නමලා ඒ ගහන ඉන්ජෙක්ෂන් එකට ජීවිත කාලෙම කොන්දේ අමාරු හැදිච්ච අම්මලා ඉන්නවා. ඊට පස්සේ දරුවෙක් ප්‍රසූත කරනකොට ලැබෙන වේදනාව, සාමාන්‍යයෙන් ශක්තිමත් පුරුෂයෙක් දරුවෙක් ප්‍රසූත කළොත් ඒ මොහොතේ මේ පුරුෂයා මරණයට පත් වෙනවා කියලායි සඳහන් කරන්නේ. හේතුව අස්ථි 18ක් කැඩෙන්න එකවර කවුරු හරි ගැහුවොත්. පින්වත්නි දරුවෙක් ප්‍රසූත කරන වේදනාව කියලා කියන්නේ හරියට යම් කිසි කෙනෙකුට අස්ථි 18ක් කැඩෙන්න එකපාර ගහනවා වගේ වේදනාවක්. නේද? නිකන් ඇඟිල්ලක් එහාට නැවුණත් හැට්ට කට්ටක් අපේ අතේ ඇවුනත් කොච්චර අපිට රිදෙනවද, කොච්චර අපිට දැනෙනවද? අස්ථි 18ක් කැඩෙන්නේ යම් කිසි කෙනෙක් පාරක් ගැහුවොත්. අන්න පින්වත්නි මෙන්න මේක හොඳට කල්පනා කරන්න, මේක ප්‍රත්‍යක්ෂා කරන්න. මම කියන නිසා මේක විශ්වාස කරන්න එපා. බුදුරජාණන් වහන්සේ කිව්වයි කියලාවත් මේක පිළිගන්න එපා. තමන්ගේ පැත්තට දාලා තමන්ගේ පැත්තෙන් මේක කල්පනා කරන්න, මේ වින්දේ ජීවිතේ සපද්ද දුකද්ද කියලා. මේ වෙනකන් ජීවිතේ සැප ලබන්නම් කියලා හිතාගෙන යම් දෙයක් කළා නම් දැන් මම ඔබෙන් ඇහුවොත් දැන් සැප ලැබිලාද කියලා, දැන් ඔබ සතුටින්ද ඉන්නේ කියලා මම ඇහුවොත්,
දැන් ප්‍රාර්ථනා කරපු සැනසීම ලැබුණද කියලා මං ඇහුවොත් අන්න පින්වත්නි කල්පනා කරන්න ජීවිතයේ ඔබ ප්‍රාර්ථනා කරපු ඔබ හොයපු ඔබ හිතපු සැප ඔබට තාම ලැබුණේ නැහැ. ඒ සැප නොලැබීම නිසාම තාමත් ඔබේ හිත ඔබ මුලා කරනවා. අහවල දෙය ලැබුණොත් නම් හරියයි, මෙච්චර කාලයක් ගියාට පස්සේ හරියයි, මේ අවුරුදු ටික ගෙවුනට පස්සේ මන් දන්නවා ජීවත් වෙන්න ඕන විදිය, ත්‍රිවිල් එකේ ෆිනෑන්ස් එක තියෙනවා තව චුට්ටක්, ඕක ඉවර කරාට පස්සේ ඒ සල්ලි ටිකක් දාලා ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් ආදී වශයෙන් තමන්ගේ ජීවිතය අනාගතයේ දිහත් කල්පනා කරනවා. අන්න බලන්නකො, සංඥාව වරදවා ගත්ත නිසා තාමත් ලෝකයේත් එක්ක හැපි හැපි ජීවත් වෙන්න වෙලා මගේ රත්තරන් පින්වත්නි මේ දුවන දිවිල්ල නවත්තන්න. මිරිඟුවක් පස්සේ දිව්වට වැඩක් නැහැ, මිරිඟුවක් පස්සේ දිව්වට සැප ලැබෙන්නේ නැහැ, මිරිඟුවක් පස්සේ දිව්වට වතුර ලැබෙන්නේ නැති මුව පැටව් වගේ. මේ ලෝකේ ජාතිය කියන එක ලබලා, ජරාව කියන එක ලබලා, ව්‍යාධි කියන එක තමන්ගේ දායාදය කරගෙන, මරණය කියන එක තමන්ගේ දායාදය කරගෙන සැප ලබන්න එපා මගේ පින්වත්නි, සැප හොයන්න එපා. සැප හෙව්වට මේ ලෝකේ සැප ලැබෙන්නේ නැහැ. කොච්චර මොන දේවල් කළත් ජීවිතේ අවසානයේදී පරාජිතය වගේ මරණයට පත් වෙන්න වෙනවා මිසක්, ජීවිතේ අවසාන කාලයේදී පරාජිතය වගේ ජීවිතේ අතහරින්න සිද්ධ වෙනවා මිසක්, මේ හම්බ කරපු හැම භෞතික සම්පතක්ම දාලා ජීවිතේ අතහැරලා දාන්න සිද්ධ වෙනවා මිසක්, ජීවිතේ කිසිම දවසක ඔබට සැප කියන කරන් ලැබෙන්නේ නැහැ. මේකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ලෝකයේ ගොම පිඩක් තරම්වත් සැපයක් තියෙනවා නම්, සාරවත් දෙයක් තියෙනවා නම් මං ඔබට නිවන් දකින්න කියලා දේශනා කරන්නේ නැහැ. බලන්නක පින්වත්නි, මහා කාරුණික බුදු කෙනෙක්ගේ දේශනාව මොන තරම්ද කියලා. ඒ නිසා මගේ පින්වත්නි, මේ වරදවාගත්තු වරදවා ගැනීම අතහැරින්න. ජීවිතයේ කියනක අපි හැමදාම හිතන්නේ ලොකු පුතා නිසා තමයි මේ දුක ආවේ, පොඩි පුතාගේ ගෙදර ගියා නම් හොඳයි, පොඩි පුතා නිසා තමයි මේ දුක ආවේ, පුංචි පුතාගේ ගෙදර ගියා නම් හොඳයි, මේ ගෙදර ගිය නිසා තමයි මේක ආවේ, මේක මෙහෙම වෙච්ච නිසා නෙමෙයි. නෑ මගේ පින්වත්නි, ඒක හැමුණා, අරක හැමුණා, මේක මෙහෙමුණා කියලා ජීවිතේ සැප ලැබෙන්නේ නෑ. ඉපදීම තියනකම් ජාති පච්චය ජරා මරණ, ඉපදීම තියනකම් ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ක දෝමනස්ස කියන වගේ මිදීමක් නෑ. ඒ නිසා ඔබට දුකෙන් නිදහස් වෙන්න ඕන නම්, ඔබට සැබෑ සැපේ ළඟා කරගන්න ඕන නම්, ඔබට සැබෑ සැනසීම ළඟා කරගන්න ඕන නම් එකක් මතක තියාගන්න, ලෝකයේත් එක්ක ඔට්ටු වෙලා ලෝකයේ මේ මුදල් පස්සේ හොයාගෙන හඹාගෙන ගිහිල්ලා, යාන වාහන පස්සේ හඹාගෙන ගිහිල්ලා, භෞතික සම්පත් පස්සේ හඹාගෙන ගිහිල්ලා නම් සැප ලබන්න හිතන්න එපා. සැප තියා මගේ පින්වත්නි අඩුම විවේකයක්වත් නෑ. ඒකනේ අඟුලිමාල මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ කිව්ව අඟුලිමාල නවතින්න කියලා. අඟුලිමාල නවතින්න කියලා කිව්වේ මේ පස්සෙන් පන්නන එක නවත්තන්න කිව්වා නෙමෙයි. අඟුලිමාල මේ සංස්කාර පස්සේ එළවෙන එක නවත්තන්න, ප්‍රඥාවන්තයාට මේක දැනුණා. උන්වහන්සේ දුවන එකත් නැවතුවා, පස්සෙන් පන්නන එකත් නැවතුවා. නැවතිලත් කල්පනා කළා, ශ්‍රමණ ගෞතමයන්න් වහන්සේ දුවන ගමන් මට කියනවා, යන ගමන් මට කියනවා නවතින්න කියලා. මේකේ මොකක් හරි අර්ථයක් තියෙනවා අය කියලා කල්පනා කළා. ඒ නිසා මගේ පින්වත්නි නවතින්න. කෑමු වෙනක නවත්තන්න කියනවා නෙමෙයි, දරුවෝ පෝෂණය කරන එක නවත්තන්න කියනවා නෙමෙයි, ලෝකයේ ජීවත් වෙන එක නවත්තන්න කියනවා නෙමෙයි. පින්වත්නි, සංස්කාර පස්සේ සැපයයි හොයාගෙන යන එකෙන් නවතින්න. සංස්කාර සැපයයි, සංස්කාර සැනසීමක් යයි හිතාගෙන දුවන දිවිල්ල නවත්තන්න. මොකද සංස්කාර කියලා කියන්නේ පීඩන ස්වභාවයෙන්, සන්තාප ස්වභාවයෙන්, විපරිණාම ස්වභාවයෙන්, සංකත ස්වභාවයෙන් නිරතුරුවම අපිට දුක දෙන ධර්මතා රාශියක්. පීඩන ස්වභාවයෙන්, සංකත ස්වභාවයෙන්, සන්තාප ස්වභාවයෙන්, විපරිණාම ස්වභාවයෙන් සංකාර නිරතුරුවම පින්වත්නි අපිට දෙන්නේ අතිශය දුකක්. එනිසා මේ කාරණා ටික කල්පනා කරන මනුස්සයා තමයි සංස්කාර පිළිබඳව ඇලීම අතහරින්න, සංස්කාර පිළිබඳව උපාදානිය අතහරින්න උත්සාහයක් ගන්න. එහෙම නැත්නම් පින්වත්නි කොච්චර නමුත් දැන් සමහරු කියනවා විඳ විඳ අතහරින්න. නේද, හිතේ ඇලීමක් නැත්තම් නාට්‍යයක් බැලුවත් මොකෝ, හිතේ ඇලීමක් නැත්තම් සින්දුවක් ඇහුවත් මොකෝ, එහෙම කී කී වැරදි කරනවා මගේ පින්වත්නි. අද මේ ව්‍යාජ රහතුන්, ව්‍යාජ මාර්ගඵල ලාභීන්, ව්‍යාජ ධ්‍යාන ලාභීන්යයි තමන්ගම සම්මත කරගන්නා පිරිසක් මේ ශාසනය විනාශ කරගෙන යනවා. නමුත් ඔබ මතක තියාගන්න, මේ ශාසනය කියලා කියන්නේ සන්දිට්ඨික ශාසනයක්, ස්වක්කාත ශාසනයක්, තාමත් මේක පිළිබඳ අකාලික ශාසනයක්, ඒහිපස්සික ශාසනයක්. මේකට ඇවිල්ලා මේ යථාර්ථය අවබෝධ කරගන්න, සංස්කාර පිළිබඳව නිවැරදිව දකින්න උත්සාහ කරන්න. අන්න නිවැරදිව දැකීම තුළ යථාර්ථය අවබෝධ වෙනවා. යථාර්ථය අවබෝධ වීම තුළ ජීවිතේ සනසන දායක
සැනසිල්ලි දායක තත්ත්වයකින් ජීවත් වෙන්න පාර මාර්ගය පසුබිම අපිට සකස් වෙනවා. සම මේ කියපු කාරණා ටික සිහිය තබාගෙන මම ඔබට පුංචි කාරණාවක් තවත් සිහිපත් කරන්නම්. පින්වත්නි, දැන් ඔබට හිතෙනවා ඇති ස්වාමීන් වහන්සේ එතකොට මේ මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා, කසාද බඳින්න එපා කිව්වා, දරුවෝ හදන්න එපා කිව්වා, ගෙවල් දොරවල් පස්සේ වුණාට වඩා පන්නන්න එපා කිව්වා. ස්වාමීනි, එතකොට අපි මොකද කරන්න ඕනේ? පින්වත්නි, මේ දේවල් පස්සේ පන්නන්න එපා කියලා කිව්ව ඔය හිතින්, ඔය හිතට තාමත් මේ ලෝකය සැපයි කියලා දැනෙනවා නම්, දැන් ඔයත් නැගින් මං ඇහුවොත් ජීවිතය කියන්නේ සැපක්ද දුකක්ද කියලා, ජීවිතය කියන්නේ සැපක්ද දුකක්ද කියලා මං ඔබෙන් ඇහුවා. ඔබ මොකද්ද මට දෙන උත්තරය? ජීවිතය කියන්නේ දුකක් කියලා ඔබ බොහෝ දෙනෙක් කියයි. හැබැයි මං ඔබෙන් මෙන්න මෙහෙමත් අහනවා. ජීවිතය කියන්නේ දුකක් නම් මොනවද මේ ජීවිතේ හොයන්නේ ඔච්චර? එලව එලව පස්සෙන් පන්න පන්න රැතිස්ස කල්පනා කර කර උදේ ඉඳන් බත් පාරසල් බැඳගෙන මොනවද මේ ජීවිතේ හොයන්නේ කියලා මං ඇහුවා. මොනවා පස්සේද මේ පන්නන්නේ කියලා මං ඇහුවා. මොනවද මේ කල්පනා කරන්නේ කියලා මං ඇහුවා. තින්වත් නී අනිත් එක, දැන් ඔයත්තන්ට හිතෙන්නේ ජීවිතේ සපක් ඇත්තෙම නැද්ද? ඔබට හිතෙන්නේ මේ ජීවිතේ සපක් ඇත්තෙම නැහැ කියලාද? ජීවිතේ දුකයි නම් ජීවිතේ සපක් ඇත්තෙම නැද්ද? ජීවිතේ සපකුත් తాවකාලික සපකුත් තියෙනවානේ. ජීවිතේ පුංචි පුංචි తాවකාලික තෘප්තියකුත් තියෙනවා. ඒකනික අපසාදාකාම පහනින මේ කාමයේ අල්පව ආස්වාදයකුත් තියෙනව නැත්තේනේ. හැබැයි ඔබ කල්පනා කළොත් මෙන්න මෙහෙම, දැන් පින්වත්නි, දැන් ඇත්තම කතාව මේකනේ. ජීවිතය කියන්නේ ඔබෙන් සැපද්ද දුකද්ද කියලා මම හංගොත් ඔබ මට දෙන උත්තරය තමයි ස්වාමීනි ජීවිතය දුකක් තමයි. හැබැයි සැප චුට්ටකුත් තියෙනවා. ඔක තමයි උත්තරය. එහෙනම් සැප චුට්ටකුත් තියෙනවා නම් බලන්නකෝ අපිට අන්න එතනම වැරදිලානේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද? මහණෙනි, සබ්බේ සංඛාරා දුක්ඛාති. මහණෙනි, හැම සංස්කාර ධර්මයක්ම දුකයි. ඒකේ කතන්දර දෙකක් නේ, ඒක බුද්ධ භාෂිතේ. බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා. මම කියනවා නෑ නෑ නෑ, හැම එකක්ම දුක නෑ, සැප චුට්ටකුත් තියෙනවා. මෙන්න බලන්න අපි කතා කරන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හැම සංඛාරයක්ම දුකයි. අපි කියනවා නෑ, හැම එකක්ම දුක නෑ, සැප චුට්ටකුත් තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට වැරදිලාද නැත්නම් අපිට වැරදිලාද කියලා කල්පනා කරලා බැලුවොත් අපිටයි වැරදුනේ. කොතනද වැරදුනේ? ඇත්තටම ජීවිතය කියන්නේ දුකක්. හැබැයි ඇත්තටම ජීවිතය කියන්නේ දුකක් වුණාට මට මේ දුක සැප විදිහට දැනෙනවා. මට මේ දුක සැපක් විදිහට තේරෙනවා. මට මේ දුක සැපක් විදිහට හැඟෙනවා. සස ජීවිතේ දුකක් වුණාට මට සැප විදිහට දැනෙන නිසා මම අත දානවා. නේද? මට රාගය කියන කැවිස්සෙනවා නම් ඔන්න දැන් ඔයත් මේක කල්පනා කරලා බලන්න. Tamanට රාගය කියන කැවිස්සෙනවා නම්, Tamanට ද්වේෂය කියන කැවිස්සෙනවා නම් එක්ක ඇලිලා එක්ක ගැටිලා. එහෙනම් තමන් ලෝකයට ඇලුනා නම්, තමන් ලෝකයට ගැටුණා නම්, මේ ලෝකයේ තමන් යම් කිසි දෙයක් හොයලා මොකක්ද හෙව්වේ? ලෝකයේ සැපයි කියලා හිතපු නිසා, ලෝකයේ සරුයි කියලා හිතපු නිසා, ලෝකයේ පවතින භෞතිකයේ සරුයි කියලා හිතපු නිසා සරු දේවල් වලට අත දැම්මා. හැබැයි දානකට තමයි දැක්කේ ඇත්තටම ලෝකයේ සරු නෑ, ඇත්තටම ලෝකය නෙසරු දේවල් වලින් පිරිච්ච තැනක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකයි, අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචර. යම් කිසි කෙනෙක් ලෝකයේ තියෙන සරු දේවල් නිසරුවයි හිතුවොත්, නිසරු දේවල් සරුයයි හිතුවොත් තේ සාරං නාදි ගච්ඡන්ති, යන්න උන්ට කවදාවත් සාරයකට එන්න පුළුවන් කමක්, සාරයකට එන්න පුළුවන් කමක් නෑ. මන් ටික වෙලාවකට කලින් ඔබෙන් ඇහුවා විවාහ වුණේ සැනසෙන්නම් කියලා හිතාගෙන නෙමෙයිද කියලා. ඉතින් ඔයත්තෝ දීපු උත්තරේ තමයි විවාහ වුණේ සැනසෙන්නම් කියලා හිතාගෙන. එහෙනම් විවාහය කියන එක ඒ කාලේ මට සරුයි කියලා දැනුණද නැද්ද? නේද? ඒකනේ හොඳ නැකතක් බලලා, හොඳ නේද යාළුවෝ පිරිසටත් කතා කරලා, බොහොම පිරිසක් ගෙන්නගෙන හොඳට කෑම කාලා නටලා ගයලා විනෝද වෙලා අෂ්ටකෙහෙමත් කියලා විවාහ වුණේ. ඒ කාලේ මට ඒක දැනුනේ සරු එකක් විදියට. හැබැයි දැන් ඔබට මේක තේරෙනව නේද? ඒ කාලේ මට ඒක සරුයි කියලා දැනුණට අපේ හාමුදුරුවනේ දැන් සමහරව අපිටත් කියනවා, අනේ ඉතින් ඔබ වහන්සේලා නම් ගැලවුණානේ. අපිට
අපිට තාම බැරි වුණානේ බලන්නකො අපේ ස්වාමීනි. ඇයි ඒ කාලේ සරුයි කියලා හිතුණාට මේ කාලේ දැන් තේරෙනවා ඒකනේ සරු දෙයක් කියලා. ඒක යථාර්ථයක් නෙමෙයි කියනක දැන් තේරෙනවා. ඒ කාලේ සරුයි කියලා හිතච්ච බොහෝ දේවල් දැන් නිසරුයි කියලා හිතන කාලේ ඇවිල්ලා. අන්න සරුයි කියලා හිතලා නිසරු දේවල් ලං කරගන්නවා. නිසරුයි කියලා හිතලා සරු දේවල් අයින් කරනවා. නේ දැන් ලෝකේ තියෙන සාරවත්ම තැනනේ පැවිද්ද කියලා කියන්නේ. ඇත්තම කතාව මොකද මේ? පැවිද්දා කියන කෙනා පින්වත්නි නිවන් දකින්න ඕනි නේ. පැවිද්දා කියන කෙනා මේ මාර්ගඵල ලබන්න ඕනේ නෑ. මේ සිවුර ඇතුලේ පැවිද්දෙක් විඳින සැපම සාමාන්‍ය ඵල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උනේ අජාසත් රජතුමාට. මේ සිවුර ඇතුලේ දැනෙන රසණ සීතල පවා පැවිද්දෙක්ව කොච්චර සතුටින් තියනවද කියනක ඔබට හීනින් හරි දැනුණොත්, කොච්චර සැනසීමෙන් තියනවද කියලා ඔබට හීනින් හරි දැනුණොත් මගේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි, පැවිද්දා දුස්සීල පැවිද්දා සිල්වන්ත ගිහියාටත් වඩා හොඳ වෙන්න පුළුවන්. එහෙමත් කියනවා සමහරක් තැන්වලදී සූත්‍ර පිටකේ තියෙන තැන්. දුස්සීල පැවිද්දා හොඳයි. අංගුත්තර නිකාය සූත්‍රවල මේ බව සඳහන්. ඒ මොකද? උන්වහන්සේලා පව් වැඩක් කළත් හොරෙන් කරන්නේ. උන්වහන්සේලාට පව් වැඩක් වුණත් ඒක විපාකයේ පව අඩුයි. මොකද කර්ම කර්මඵල විශ්වාසය තියෙන නිසා. හැබැයි සිල් රකින්න ගිහියෙක් වුණත් නිරතුරුවම සමාජින් ඉන්න නිසා රාග දේශ මොහ ආදී අකුසල ධර්මයන් ඉස්මතු වීම වැඩි නිසා ඔවුන්ගේ මනස නිතරම කැළමිච්ච ස්වභාවයෙන් තියෙනවා කියන එක දේශනා කළේ ඒකයි. ඒ නිසා කියාගෙන ආපු කාරණාව තමයි පින්වත්නි ඔබට මේ ලෝකේ සැප දැනෙනවා තමයි, නැතුව නෙමෙයි. ඒක ඇත්ත. සැප දැනෙනකම් අපි කොච්චර කිව්වත් සංස්කාර පිළිබඳව ඇල්ම අතාරින්න, රුචිකම අතාරින්න, ආදරේ අතාරින්න කියලා අතාරින්න බෑ. ඒ මොකද ස්වාමීන් වහන්සේ කොච්චර කිව්වත් මට මේක සැපක් විදියට දැනෙනකම් මම මේකට අත දානවද නැද්ද? අත දානවමයි. බුදුරජාණන් වහන්සේ කොච්චර කිව්වත් මේක සැපයි කියලා දැකපු අය නේ දැන් කොසල් රජතුමා ආදී කට්ටිය කල්පනා කරලා බලන්නකෝ. ඒ කට්ටියට සංස්කාර පිළිබඳව නොඇලීමක් ඇති වුණේ නැණි මොකක් කර හේතුවක් නිසා. ඒක සංසාර කර්මීය වෙන්නත් පුළුවන්, ඒක ප්‍රශ්නයක් නේ. වෙන පාරමිතාවක් තියෙන්න පුළුවන්, ඒකෙත් ප්‍රශ්නයක් නේ. හැබැයි කුමක් හෝ හේතුවක් නිසා බුදුමනත් ඇහිලා සංස්කාර පිළිබඳව නොඇලීම පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේම තමන් තාමත් මේ සංස්කාර වලට ආදරය කරනවා කියන එකයි. තමන් තාමත් මේ සංස්කාර වලට රුචි කරනවා කියන එක. ඒ නිසා මගේ පින්වත්නි ඔබට මේ එක උපමාවක් සිහිපත් කරන්න. දැන් ඔයත් කල්පනා කරලා බලන්නකෝ, කෙනෙකුට කුෂ්ඨ රෝගයක් හැදෙනවා. කුෂ්ඨ රෝගයක් හැදෙනවා. කුෂ්ඨය කහනකොට සපයිද නැද්ද? කෙනෙක්ට කුෂ්ඨ රෝගයක් හැදිලා එයා ඒ කුෂ්ඨය කහනකොට ඒක සපයිද දුකයිද? සනසීමක් නැද්ද? නිකන් අමුතු ශාන්ති ස්වභාවයක් මම දැකලා තියෙනවා. සමහරව S2 වහාගෙන තමන්ගේ කුෂ්ඨ කහනවා. පුංචි පුංචි තුවාල වේලුනහම් ඒ වකසනවා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න, කුෂ්ඨ කහන එක සැපක්. අපිත් මේ ජීවිතේ මොනවද හොයන්නේ? අපිත් මේ ජීවිතේ හොයන්නේ, ඔයත් කලින් කිව්වා අපිත් මේ ජීවිතේ හොයන්නේ සැප. කුෂ්ඨ කහනකොටත් ලැබෙන්නේ මොනවද? සැප. හිතන්නකෝ මේ ධර්මදේශනා විවර වෙලා, මේ පටිගත කිරීම විවර වෙලා, ඔයත් ඔහම පාරිබහැල යනකොට කොහේ හරි කෙනෙක් ඉන්නවා කුෂ්ඨයක් හැදිලා. හැදිලා ලොකු කුෂ්ඨයක් හැදිලා හොඳටම කහනවා කියලා හිතන්නකෝ. බෙම වැටිලා ඔය උතුන පාරයිනේ. පෙරලි පෙරලි කහනවා. දැන් ඔබට හිතෙයිද, හප්පේ මේ මිනිස්සයා විඳින සැපක්, මටත් නැහෙනි කුෂ්ඨයක් කසකස ඉන්න කියලා නේද? ඇයි පින්වදී අපි හොයන්නේ සැපන? ඔන්න මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. අපි හොයන්නේ සැපන. කුෂ්ඨයක් කහනකොටත් සැපයි නම් ඇයි අර කුෂ්ඨ සැපය දැකලා, ඇයි අර කුෂ්ඨය කහන එක දැකලා ඔබට හිතෙන්නේ නැත්තේ අනේ දෙයියනේ මටත් කුෂ්ඨයක් නැහනේ කසකසින්ද කියලා? ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනා පත්‍රයේ අවසානයේ කවුරු හරි ලියනවද? දැන් හැමෝම ලියනවනේ මගේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලැබේවා, සුවපත් වේවා, මේ සැප ලැබෙත්වා කියලා නෙලියන්නේ. අනේ මටත් මගේ දරුවන්ටත් කුෂ්ඨයක් හැදිත්වා කසකස ඉන්න කියලා ලිව්වනවා. කවුරු හරි ලිව්වත් නේද? කුෂ්ඨය කහනකොටත් සැපයි නම් අපි හොයන්නේ සැප නම් වගේ පින්වත්නි. මෙන්න මේ එකම උපමාව ඇති ඔබට මේ කතන්දරේ තේරුම් ගන්න. ඇයි ඔබ කුෂ්ඨයක් කහනකොට ඒක දකින්නකොට අනේ මටත් මේ වගේ සැපක් නැහනේ කියලා කල්පනා කරන්නේ නැත්තේ? ඇයි ඔබට ඒ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැත්තේ? මොකද කුෂ්ඨ කහනකොට සැප වුණාට
කහල වරුණාට පස්සේ දෙවිල්ලයි කියන්න අපි දන්න. ලේ වැක්කරෙනවා, සැරව වැක්කරෙනවා. ඒ වගේම තමයි ලෝකයේ ඉන්න සමහරු කුෂ්ඨ හැදුනාට පස්සේ කුෂ්ඨ රෝගියා ප්‍රතික්ෂේප කරනවා, කුෂ්ඨ රෝගියාව අයින් කරලා දානවා, කුෂ්ඨ රෝගියාව පිළිකුල් කරනවා. ඒ නිසා කුෂ්ඨය කහනකොට මොනතරම් ලෞතුරු සැප ලැබුණත්, දිව්‍ය ලෝකයට හාගිය සැපක් ලැබුණත් අපි අනේ මටත් කුෂ්ඨයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි? කුෂ්ඨය කහනකොට සැප වුණාට මගේ පින්වත්නි, කුෂ්ඨය කියන්නේම ලෝකයේ දුකක්. කුෂ්ඨය කහනකොට සැපයි තමයි. හැබැයි කුෂ්ඨය කියන්නේ ලෝකයේ සම්මත දුකක්. ඒ නිසා කුෂ්ඨය කහනකොට සැප වුණාට අපි කුෂ්ඨය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද කුෂ්ඨය කහනකොට සැප වුණාට කුෂ්ඨය දුකක් නිසා. අන්න ඒ වගේ පින්වත්නි, ජීවිතයේ කියන කුෂ්ඨය කහනකොට සැපයි. රසම රස අයිසින් කේක් කෑල්ලක් කනකොට, දරුවා තමන්ගේ මූණේ බිනකොට, හොඳ සංගීත ප්‍රසංගයක් බලන්න යනකොට, ඊළඟට එක එක දේවල් තියෙනවා නෝ, පුංචි පුංචි දේවල් කාමේ රසාස්මේ ආස්වාදයන් තියෙන මේ දේවල් කරනකොට කුෂ්ඨය කහනකොට මේක සැපයි තමයි. හැබැයි මගේ පින්වත්නි, මනුස්ස ජීවිතය කියලා කියන්නේම දුකක්. ජාති ජරා ව්‍යාධි ක්ෂය නසන කියන ධර්මතා පහෙන් වෙලිලා තේන මනුස්ස ජීවිතයේ ඔබ අර කුෂ්ඨය කහනකොට සැප ලැබෙනවා වගේ, දැන් අල්ලපු ගෙදර කෙනා හොඳ කාර් එකක් ගෙනාවොත් අපිත් ප්‍රාර්ථනා කරා අපේ මටත් ඒ වගේ එකක් ලැබේවා. අන්න අරයා කුෂ්ඨය කහනවා, මාත් මේ පැත්තේ ගෙදර ඉඳන් ප්‍රාර්ථනා කරනවා, මටත් නෑ නේ මේ වගේ කාර් එකක්, මටත් නෑ නේ මේ වගේ කුෂ්ඨයක්. මොකටද මේ කස කස ඉන්නේ? එනිසා ඇඟේ කුෂ්ඨය අතින් කහනවා වගේ හිතේ කුෂ්ඨය හිතින් කහ 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 එද හිතේ කුෂ්ඨය කහන්නේ ඇහෙන් කහනවා, කනෙන් කහනවා, නහයෙන් කහනවා, දිවෙන් කහනවා, ශරීරයෙන් කහනවා, මනසින් කහනවා. ඇඟේ කුෂ්ඨය අතින් කහනවා වගේම හිතේ කුෂ්ඨය කහන්නේ කොහින්ද? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්. ඒ නිසා මගේ පින්වදී මේ සංස්කාර පිළිබඳව මේ යථාර්ථය අවබෝධ කරගන්න තාක්, සංඥාව නිවැරදි කරගන්න තාක්, තමන්ගේ කය ගැන අඩුම සිහියක් ඇති කරගන්න තාක්, ධර්මදේශනාව සඳහා මාතෘකා කළේ ඒ ගාථාව අත්ති කායෝතිව 50 සතිපත්චු පට්ඨිතා හොති. තමන්ගේ කය ගැන සිහියක් ඇති කරගන්න තාක් අඩුම. එක්ක කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර සතර සතිපට්ඨානිය කියලා කියන මේ සතර සතිපට්ඨානිය ගැන වේවා. අඩුම තමන්ගේ කය ගැනවත්. අත්ති කායෝතිව 50 සතිපත්චු පට්ඨිතා හොති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. අන්න තමන්ගේ කය ගැන ඇති කරගන්න සිහිය හේතු වෙනවා යාව දේව ඥානමත්තාය. ඥාණයෙන් වර්ධනය වීම පිණිස, ප්‍රඥාව වර්ධනය වීම පිණිස පතිස්සති මත්තාය. ඒ ප්‍රඥා වර්ධනය වීම තුළ තමන්ට තවත් සිහියක් උපදිනවා, සිහියක් පිහිටනවා. අනිශ්චිතෝච විහෙරති. අන්නේ උපදින සිහිය තමන්ට මේ ලෝකයේ අනිශ්චිතව වාසය කරන්න අවශ්‍ය කරන උපකාරක ධර්මයන් සකස් කරලා දෙනවා. අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතව වාසය කිරීම නිසාම නච්ච කිංචි ලෝකේ උපාදීයති. කිසිම ධර්මතාවයක් මේ ලෝකේ නැවත උපාදානීය වීමක් වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් සංස්කාර ධර්මයන් පිළිබඳ උපාදානයක් ඇති කරගත්තේ නැත්නම්, ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සංස්කාර ධර්මයන් පිළිබඳව නොඇලුනා නම්, තණ්හාවක් ඇති උනේ නැත්නම්, උපාදානයක් ඇති උනේ නැත්නම්, උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානේ නිරුද්ධ වුණාට පස්සේ භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා නේද? ජරා මරණ ශෝක පරිදේවාදී සියලුම දුක්ඛිත තත්වයන් නිමා වෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මගේ පින්වත්නි, සිහිපත් කරගන්න, කල්පනා කරගන්න, මේ ධර්ම දේශනාව තුළින් ඔබට සිහිපත් කරන්න උත්සාහ කළේ තමන්ගේ ජීවිතය පිළිබඳව, යථාර්ථය පිළිබඳව, භෞතිකය පිළිබඳව, පුංචි පුංචි හැමදේම පිළිබඳව. වැරදි සංඥා එනවනම්, වැරදි මනසිකාරයන් නැගිනගී එනවනම්, වැරදි කල්පනාවන් කල්පනා වෙනවනම්, ඒ හැම වැරදි කල්පනාවක් තුළම, ඒ හැම වැරදි සංඥාවක් තුළම තමන්ට මේ සංස්කාර ධර්මයන් උපාදානීය වෙනවා. සංස්කාර ධර්මයන් උපාදානීය වෙනකම්ම මගේ පින්වත්නි, කිසිම දවසක නිර්වාණ ධාතුව කියන එක සාක්ෂාත් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සංස්කාර ධර්මයන් උපාදානීය කර ගන්නකම්ම උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ආදී දේවල් ටික සම්පාදනය වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රාර්ථනා කරගන්න මේ ධර්ම දේශනාව නැවත වාරයක් හොයාගෙන ශ්‍රවණය කරන්න. මේ ඇහිච්ච ධර්ම පදයක් ගානේම නුවණින් මනසිකාරය කරන්න. සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව ඇලීම තියෙන තාක් ඒ සම්බන්ධව තියෙන ගැටීමක් පවතින බව, සංඥාව වැරදියට ග්‍රහ
තනිය වෙනතාක්ම සංස්කාර පිළිබඳව ඇලීම දුරු වෙන්නේ නැති බව නැවත නැවත කල්පනා කරලා නිවැරදි සංඥාව ඇති කරගන්නත්, ඒ නිවැරදි සංඥාව තුළින් සංස්කාරයන් පිළිබඳව ඇලීම නැති කරන්නත්, ඒ ඇලීම දුරවීම තුළින් භවය නිරෝධ කරන්නත්, ඒ භව නිරෝධය තුළින් ජාතිය නිරෝධ කරන්නත්, ජාති නිරෝධය තුළින් ජරා මරණ ආදී දුක්ඛිත තත්ත්වයන් නික්මවන්නත් අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල ධර්මියෝ ප්‍රඥා චෛතසිකයෝ ඔබට ඒකාන්තෙන්ම පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රාගක්ඛයෝ නිබ්බානං